සල්ලි පොකුරු කතාවට කැමති ඔයාව පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉදිරියට හරිනේට හේමකට ඇතිවෙන වෙඩි හුවමාරුවේදී සිදුවෙන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න කියලයි මේ වෙලාවේදී ඉල්ලීමක් කරන්නේ. ඉතින් පහුගිය කාලෙම අපිට මෙන්න මේ වගේ කාරණයක් දකින්න ලැබුණ කියන දේ මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදිහට මතක් කරන්න අවස්ථාවක් තමයි හදාගත යුත්තේම. ඉතින් කොහොම වුණත් අපිට මේ දේ ගැන මේ විදිහට කතා කරන්න පුළුවන් වෙනවා කියන කාරණය මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදිහට මතක් කරන්න කැමතියි. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියන කාරණය මම අද වීඩියෝ එකෙන් විශේෂම දෙයක් විදිහට මතක් කරන්න අවස්ථාවක් තමයි හදාගන්නේ. ඉතින් හරිනේ මේ වෙනකොට එයාට තියෙන තර්ජන ගැන ඊතරම් බරපතලව හිතලා නැහැ. හැබැයි ඇත්තම කාරණාව මේකයි තමයි හරිනේ බරපතලව කිසිම දෙයක් නොහිතුවට හැබැයි ඉදිරියට හරිනේට බරපතලව දේවල් ටිකක් හිතන්නම සිද්ධ වෙනවා කියන කාරණය අපි දන්නවා. කොහොම වුණත් ඔයා දන්නවා ඒ තමයි පින්කි වගේම චූටියා මේ දෙන්නම දැන් ගෙදර නැහැ. ඉතින් හැබැයි හේමක සහ හරිනේ තමයි දැන් ඔන්න ගෙදර ඉන්න යන්නේ. ඒ වගේම මේ දෙන්න පාර යනකොට මේ දෙන්නට වෙඩි හුමාරුවක් ඇල්ල වෙනවා. එතෙන් තමයි හැමෝටම දැනගන්න ලැබෙන්නේ මේ දෙන්නට තියෙන තර්ජනය මොකද්ද කියලා. ඉතින් කොහොම වුණත් මේ වෙඩි හුමාරුවේදී මේ කට්ටියට කරදරයක් සිද්ධ වෙන්නේ මොකද මේ වාහනය වෙඩි වදින් නැති වාහනයක්. ඉතින් කොහොම හරි ආරක්ෂා වෙලා මේ දෙන්නට යන්න පුළුවන් වෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එකෙන් මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ දෙන්න දිවි ගලවගෙන ගිහිල්ලා ඊට පස්සේ හේමක හරින්ට පැහැදිලි කරලා දෙනවා. දැන් දැක්කනේ වැරදිලා හරි අපි දෙන්නට ටාගට් එකක් වුණා නම් එහෙම අනිවාර්යයෙන්ම අපි දෙන්න ඉතින් මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් හැබැයි චෝටියා පින්කි රවට්ටගෙන හිටියොත් එහෙම ඒ මැරයෝ ටික ඒ කියන්නේ Taman එක තරහෙන් ඉන්න උදවිය ටික අනිවාර්යයෙන්ම චූටිවයි පින්කිවයි මරලා දැම්මොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. මොකද හේමකයි හරිනේ මැරුවා කියලා හිතාගෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පාඩුවේ ජීවත් වෙවි කියලා. ඉතින් මේකත් එක්ක හරිනේ කැමති වෙනවා චූටියව සහ පින්කිව හොයාගෙන නැවත වතාවක් ඒ දෙන්න හිටපු විදියටම ඉන්න ලබා දෙන්න. එතකොට තමයි දැන් හරිනේ පාඩමක් ගෙන ගන්නේ. තමන්ගේ ජීවිතේ නැති වෙනවා, තමන්ගේ ජීවිතේ හුස්ම ටික පවා නැති වෙන ඉඩ කඩක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ කවදාවත් සැක කිරීම වලට එහෙම නැත්නම් පින්කිට ඒ වගේම චූටියට කරදර කරන්න හෝ ඒ දෙන්නව ඈත් කරන්න කියලා කියන්න කටයුතු නොකරනවා කියන එකයි මම අද වීඩියෝ එකෙන් මතක් කරන්නේ.